තව තවත් පුළුවන් තරම් තේරුම් ගන්න ඕනේ ලෝකයා වැහැලා තියෙන අමාරුව. ගැලවෙන්න බැරි වෙන්න හිර වෙලා තියෙන හැටි. මේක තේරෙන්න තේරෙන්න තමයි වෙනසනේ. අපේ පාර කැපෙන්නේ අපි නිවන පැත්තට. නැත්තම් පාර කැපෙන්නේ ලෝකෙ පැත්තට. දැන් අපි එක ගාතාවක් කියගෙන තියෙනවානේ මේකට කලින්. ප්‍රතව්‍යා ඒක රජ්ජේන. ඊළඟට සග්ගස්ස ගමනේනවා. සබ්බ ලෝකාදි පත්තේය. සෝතාපට්ටි ඵලං වරං. ඔහොම ගාතාවක් තියෙනවා. දැන් ඔය ගාතාව එහෙම ඉස්සරහට අපි පාඩම් කරලා ගන්නවා. ඔය ගාතාව එහෙම පාඩම් හිටියට පස්සේ වෙන්දේ ඔබට හොඳට මානසිකාර කරන්න ලේසියි මේ කියන ඒවා. මේ මුළු ලෝකෙටම අධිපතිය වෙනවට වඩා වටින එකක් තියෙනවා. මේ සුගතියට යනවට වඩා වටින එකක් තියෙනවා. පෘථිවියට රජකම් කරනවට වඩා ඒකේ මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වෙන එක නෙමෙයි වෙනසනේ. දැන් ඔබ හිතලා බලන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වෙන්න හොරමර වංචා කරන්න හැටි. ඔබ ප්‍රාදේශීය සභා ඇමති කෙනෙක් නෙමෙයි වෙන්නේ. නේද? ප්‍රාදේශීය සභා මන්ත්‍රී. ඒක වෙන්නත් හොරමර වංචා කරනවා. සුරාසුදු දුරාචාර කරනවා. සත්ත්ව හිංසා කරනවා. මන්න මොනතරම් විකෘතියකින්ද ලෝක සත්‍යය ඉන්නේ කියලා. මේ ප්‍රകൃතියට පත් වෙච්ච උතුම දේශනා කරනවා. මේ මුළු පෘථුවියටම අධිපති වෙනවට වඩා ඒ කියන්නේ පෘථුවිීශ්වර වෙනවට වඩා සුගතියටත් යනවට වඩා දිව්‍ය ලෝකවලට යනවට වඩා මේ 31 ලෝක ධාතුවටම අධිපති වෙනවටත් වඩා සෝතාපන්න ඵලයේ වටිනවා කියලා. ඒකට හේතුව අපි තේරුම් ගන්න ඕනේ සංකතේ. ඒකට හේතුව තමයි මතකද අපි ඊයේ කතා කළා හිල් වෙච්ච බාල්දියට වතුර පුරවන එක සම්බන්ධ. එතකොට පින්වදෙනි මෙයාට වතුර පුරවන්න නැතුව ඉන්න බෑ. හැබැයි වතුර පිරෙව්වයි කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද හේතුව මේ බාල්දිය පිරෙන්නේ නැහැ. මොකද මේකේ හිලක් තියෙන. නමුත් පින්වදෙනි මෙයා දන්නේ නැහැ ඇයි මෙයාට මේ පුරවන්න හිතෙන්නේ කියලා. එයාට ස්වභාවයෙන්ම හිතෙන්නේ මේකට පුරවන්න. ලින්දෙන් හරි කොහෙන් හරි වතුර ඇදලා මේකට පුරවන්න. ඒක නිහ අර අමනුස්සාවේශයක් වගේ පින්වදිනේ පුදුමාකාර විදිහට පීඩාවකටපත් වෙලා ඉන්නේ. මොකද එයාට තේරෙනවා මේක පිරෙව්වට පිරෙන්නේ නැහැ කියලා. සමහරවල් නම් එහෙමත් තේරෙන්නේ නැහැ පින්වදිනේ. සමහරු නිකන් හිතන් ඉන්නේ ඒක නිකන් බොහොම තිරිසන් යෝනියට බොහොම කිට්ටුයි. ඒ කියන්නේ මන්දබුද්ධික සත්ත්වයට බොහොම ළඟයි. එහෙමයි ගොඩාක් ඉන්නවා ලෝකෙ වෙන. එහෙනම් මේගොල්ලන්ට ඒක අනුවතරමේ තේරෙන්නේවත් නැහැ මේක කළා වැඩක් නැහැ කියලා. දැන් බලන්න මේ කොච්චර කැටගරිස් ඉන්නවද කියලා මිනිස්සුන්ගේ. සමහරුන්ට තේරෙනවා පිංගදිනේ මේක කළා වැඩක් නැහැ කියලා. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් මේක කළා වැඩක් නැති බව ඒගොල්ලෝ දන්නවා. නමුත් ඉතින් කරනවා ඉතින් එච්චරයිනේ කරන්න තියෙන්නේ. මොකද ඒවට විසඳුම් මොකුත් දන්නේ නැහැ. ඒව හැදෙන විදිහ මොකුත් දන්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලෝ ඉතින් ඒක නිකන් කරනවා. හැබැයි දන්නවා මේක කළා කියලා වැඩක් වෙන්නේ නැහැ කියලා. තව සමහර පිරිසක් පිංගදිනේ කළා කියලා වැඩක් නැහැ කියලාවත් දන්නේ නැහැ. ඒගොල්ලෝ ගොඩාක් අර අභිසංකාරය මත යපි යපි ඉන්නවා. තමන්ගේ අභිසංකාරයේ කරගන්න බැරි වෙනකොට සීදි විනාශ ගන්නවා ඔකේ. එහෙම වෙනවා ඒගොල්ලන්ගේ ජීවිත. දේ සීදි විනාශ ගත්තට පස්සේ දැන් ඒගොල්ලන් හිතේ මොකද? දැන් හරි කියලා. දැන් මේ පීඩාවකින් හිටියේ දැන් ඒ පීඩාව දැන් හරි කියලා තමයි හිතේ. මම පීඩාව හරිද? නෑ. ඒිට එහා ගිය මහ පීඩාවකට වැටෙනවා. ඒකයි දැන් ඔය කාන්තාව පිරිමි එකතු වෙලා ඔය සම්බන්ධකම් පවත්තලා එක්කෙනෙක් අතහැරපුවම මොකද වෙන්නේ මේ? අනිත් එක්කෙනා කියලා සීදි විනාශ ගන්නවා. මොකද මේගොල්ලෝ මෙච්චර වෙලාවක් ඒක මොකද ඒක ඒ එහෙම අවබෝධයක් තිබුණේම නැහැ. පීඩාව එනකොට මේගොල්ලෝ වතුර පිරෙව්වා. ආයි පීඩාව එනකොට ආයි පිරෙව්වා. අවබෝධයක් මාත්‍රයක්වත් තිබුණේවත් නැහැ මේගොල්ලෝ මේක පිරෙන්නේ නැහැ නේ කියලා. ඒ හිතාගෙන හිටියේ මේක තමයි ක්‍රමය කියලා. ගොඩ හරියක් ඔතන ඉන්නේ මේගොල්ලෝ. අනුමතරමේ මේ සෝතාපන්න මාර්ගානුගාමිකත්වයටවත් පත් වෙන්න ඕනේ පිංගදේ මේක පිරිලා වැඩක් නැහැ කියලා තේ. ඒ කියන්නේ මේක පිරෙන එකක් නෙමෙයි කියන එක තේරුම් ගන්න. නැත්තම් සාමාන්‍යයෙන් හිතන්නේ ඔබම හිතලා බලන්නකෝ දැන් මේ අතීතයේ ඔබගේ අතීතෙට ගිහිල්ලා හිතලා බලන්න. ඕනනම් දැන් කාලතරණය කරන්න බලන්න. එපා නේ වමනේයි ඔබට. ඔබම හිතලා බලන්න මේ කාලතරණය කරගෙන ගියොත් එහෙම මූණ දෙන්න පුළුවන් හින්ද ලෝකෙට කියලා. ගිහිල්ලා අහන්නේ මොකද්ද යෝධයෝ ඔය කරන්නේ? තවදෙන්නේ අතීතෙට ගිහින් බැලුවනම් ඒ අතීතයේ ඉන්න ආදය හිතාගෙන ඉන්නේ මොකද්ද? ඉතින් මේක තමයි ක්‍රමේ. වෙන මොකුත් නැහැ ඉතින් මේක තමයි ක්‍රමේ. නමුත් මාත්‍රයක් හරි වෙනදෙනි දහම පිළිබඳ දැනුමක් එනකොට යම් මාත්‍රිය අවබෝධයක් එනකොට වෙනදෙනි තේරෙනවා මේ කොච්චර කළත් මේක පිරෙන්නේ නැහැ කියලා.
ඔන්නේ යන්තම් අනුගාමිකත්වයට හරි ආවා මාර්ග අනුගාමිකත්වය. එතන ඊළඟට කල්පනා කරලා බලනවා හිතන්නේ මේක කොච්චර කරත් පිරෙන්නේ නැහැ. ඒත් මේ ලොකු ඌමනාවක් තියෙනවානේ. මේ ඌමනාව කියන එක හැදෙනවානේ. ඕනේ කියන එක හැදෙනවා. එතකොට යාට දැනෙනවා මේ මට ඕනේ කියන එක හැදෙනවා. පිරෙව්වට නම් වැඩක් නැහැ තමයි. නමුත් ඕනේ කියන එක හැදුනහම ඒක දිහා පීඩාකාරී ඒකෙන් මොහොතකට නිදහස් වී ගන්න පුළුවන් පිරෙව්වහම. අන්න ඒ තරමට අවබෝධයක් එනවා. තාම මම සෝතාපන්න නැහැ. සෝතාපන්න කෙනාට තව එහාට තේරෙනවා මේ. සෝතාපන්න කෙනා පිටින් මේ න්‍යාය දකිනවා හොඳට. ඒ කියන්නේ නිවන දක්වා කොටස දකිනවා. එහේ කියන්නේ නිවන් දකිනවා කියලා කියනවා. නිවන දක්වා යන්න ඕනේ දහම් කොටස දකිනවා. දැන් නිවන දක්වා යන්න ඕනේ දහම් කොටස කියන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර කීයක්ද? එහෙම ගන්න නෙමෙයි මේකද? මේ ක්‍රමේ මේ අකුරු ටික මෙච්චරයි මහලුක දෙයක් නෙමෙයි දකින්නේ සෝතාපන්න ඵලයට යනකොට. ඒක කියන්නේ දැනුමක් නෙමෙයි සෝතාපන්න ඵලය කියන්නේ. ගොඩාක් දන්නවට නෙමෙයි කියන්නේ. මෙන්න මේ මාත්‍රි අවබෝධය ගන්නවට. එහෙමනම් මේ ඕනේ ගම කියන එක හට ගන්නවා කියලා එයාට දැනෙනවා. මට ඕන් මේ ඕනේ ඕනේ එකත් එක්ක පීඩා වෙන බව එයාට තේරෙනවා. ඒ තේරුණාට සිංහසමේ ඒකෙන් වෙන ක්‍රමයක් එයා දන්නේ. එයා දන්නේ මේ ඕනෙකම එනවා. ඒ ඕනෙකම එනකොට මේක කළහම අර ඇති වෙච්ච පීඩාවෙන් මොහොතකට නිදහස් වෙනවා. හැබැයි එයාට තේරෙනවා මේ නිදහස් වුණාට ආයෙ එනවා. දැන් ඔබම හිතන බලන්න මේ ඔබට මතකද ඊයම් වීඩියෝ එකක් පෙන්වන්නේ. මොකද මේ වීඩියෝ එකේ නම? පෙම්මුල්ල. බලුවද මේ වීඩියෝ එක? පෙම්මුල්ල. පෙම්මුල්ල ගැන දේශනාවක් කළා මතකද? පෙම්මුල්ල කොහෙද තියෙන්නේ? මීතොට මුල්ලට? නේ. කොහෙද? බස් එකේ. බස් එකේ පිටිපස්සම සීට් එකේ එක්ක මෙහා කෙරවල නැත්නම් එහා කෙරවල. පෙම්මුල්ල. එතකොට බස් එකට නැගලා පෙම්මුල්ල ඉඳගෙන ඉන්න බෙම්බතුන් ඉවලා පැයක් තිස්සේ අතෙන් අල්ලන් ඉන්නවා. ඔය ඔබ චිත්‍රපටි කැලියොල් එහෙම දැකලා තියෙන්නේ. ඒගොල්ලෝ බහැල යනකොටත් මොකද වෙන්නේ? නිකන් අත දිගේ මෙහෙම ඇතිල්ලිලා යන්නේ මෙහෙම. දැක්කද නේද? දැන් මුලින්ම මොකටද අතින් ඇල්ලුවේ තියෙන්නේ? දැන් බස් එකේ නැග්ග ඉඳගත්තා. ඔන්න අතින් ඇල්ලුවා. එයි. මේ ලොකු ඕනෙකමක ගෙදර ඉඳලා ආවේ. මේ කොල්ලයි කෙල්ලයි. මේ ලොකු ඕනෙකමක් කටගත්ත. මුන් දන්නේ නැහැ ඕනෙකමක් කටගන්නේ කොහොමද ගින්න පින්වතුනි. ඔබ පුදුම වාසනාවන්ත මිනිස්සු මේදී මේ ඕනෙකම හටගන්න විදිහ ඔබ දන්නව අවබෝධ නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඔබ දන්නවා මේ ඕනෙකම කියන එක හටගන්න විදිහ. මේ ලෝක සත්‍යයට ඕනෙකම කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ සිංහදෙනි. ඒගොල්ලන් දැනෙන්නේ ඕනෙකම එහෙම නෙමෙයි. ඒගොල්ලන් දැනෙන්නේ මොකද්ද? පීඩාවක් විතරයි. ඒකයි කියන්නේ සිංහදෙනි. ඒ කියන්නේ මේ දහම නැති වෙලාවට තිරිසනාව තමයි මනුස්සය කියන්නේ. එකම දෙයක් තියෙනවා තිරිසනාවට වඩා හිතන්න පුළුවන්. හිතන්න පුළුවන් කියන්නේ තිරිසනාට කර්ම ශක්තියෙන් දීපු විපාකෙට දීපු එකක් විතරනේ තියෙන්නේ. දැන් සිංහයාට උගුල්ලට වල සත්තු මරන්න බෑ. බෙල්ලම අල්ලන්න ඕනේ ගිහිල්ලා. ඇඟට පනින්න ඕනේ. ඒක තමයි එක ක්‍රමේ. නමුත් මනුස්සයාට පුළුවන් උගුලක් අටවන්න. අන්නේ මට්ටමින් හිතන්න පුළුවන් මනුස්සයාට. ඒ හැරෙන්න කිසිම වෙනසක් නෑ බෙන්ගසෙන. කෙලින්ම තිරිසනාම තමයි. දහම නැත්තම්. ඔබ මහ පුදුම වාසනාවන්ත පිරිසක්. මොකද මේ ඔබට මේ ඕනෙකම කියනගේ හටගන්න හැටි බව ඔබ දන්නවා. ඔබ ගැන අවතක්සේරෙන් ඔබ ඉන්නේ. ඔබට තේරෙන්නේ නැහැ ඔබ දැන් කවුද කියලා. ඔබට දෙන දානයත් වෙනදෙනේ හරි උතුම්. මාර්ගඵල දිනවද නැද්ද කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මේ කෝටි ලක්ෂයක් සක්වලේ ඉන්න සත්වයන්ගෙන් පින්නතන. මේ ඕනෙකම හටගන්නේ කොහොමද කියන එක ඔබ විස්තර කරන්න දන්නවා. ලේසි පහදු කෙනෙක්ද? අනිත් ලෝක සත්‍යයට පිංගසෙන ඕනෙකමක් දැනෙනවද කියලාවත් එහෙම එකක් නෑ. පීඩාවක් දැනෙනවා විතරයි. අහන්නකෝ ගිහිල්ලා ඔබගේ යාළුවකින් ඇයි ඔයා ඕක කළේ ඔය? අවංකවම කියන්නකෝ ඇයි ඔයා ඕක කළේ කියලා ඇහුවොත් එයා මොනවද කියන්නේ? මට ටිකක් ඔහු පිච්චිල්ලක් වගේ ආවා. මට ඒක දරාගන්න බැරි වුණා. ඒකයි මම එහෙම කළේ. දැන් වැරද්දක් කළාම මිනිස්සු කියන්නේ. මේ ඇයි ඔයා එහෙම කළේ? එහෙම කියන්නේ මොකද්ද? කියනවාද මට ආස්වාදයි සපයි සාරය කියලා මං දෘෂ්ටිගත වුණා. ඊට පස්සේ සංඥාහරහා චිත්ත මූලයේ පඳු ගැහුණා මගේ. ඊට පස්සේ මට ඒකට මං කැමති වුණා. ඒ කැමති වුණාට පස්සේ මට ඕනේ වුණා. ඒ ඕනේ වුණාට පස්සේ මට ලොකු පීඩාවක් ආවා. ඒක නිසා මං අභිසංකාර කළා. ඔවා කියන දෙයක් නැහැ.
අර ගෙදර ඉන්න බල්ලගෙන් ඇහුවොත් එහෙම බලු භාෂාවෙන් බව 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 කියලා ඇහුවා නම් ඌත් කියනවා ඔය ටික. ඇයි උඹ ඒකිට එහෙම කළේ කියලා ඇහුවේ. බලු භාෂාව දන්නේ නැද්ද ඔබ? එතන ඒකත් මොකද්ද කියන්නේ? ඒකත් ඔය ටිකමයි කියන්නේ වෙන හොඳට මතක තියාගන්න. මොකද එතනින් එහාට කියන්නේ ඌ දන්නේ නැහැ. ඒක කියන්නේ මොකද්ද? මට ඉන්න බැරි වුණා පිච්චුණායි කියව දැක්කට පස්සේ ඊට පස්සේ ඉතින් මම ඒ කරපු එක මොකක් හරි කරපු එක අකේ බෙක කළා. එකේ මං කියන්නේ මෙතන මිනිස්සය තිරසන අතර වෙනස නම් කරන්න එහෙම කකුල් අතර වෙනස මෙතනද මට නම් පේන්නේ ඒ වගේ තමයි. ඒකයි ඔබට කියන්නේ මෙතන ඔය මහ පුදුම වාසනාවන්ත පිරිසක් ඔය වාසනාවට පයින් ගහගන්න එපා කොහොම හරි අල්ලගෙන යන්න. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න මෙතන දැන් අර ළමයි දෙන්නට එක ළමෙක් ආවේ යාපනේ ඉඳලා අනිත් ළමයි ආවේ කතරගමේ ඉඳලා දෙන්නට කෝල් එකක් දීලා දෙන්න කතා වෙලා දැන් දෙන්න මුණ ගැහෙන්න ආවා. බලන්න මේ දෙන්න මුණ ගැහෙන්න කියලා දැන් ඉතින් ගඳක ගහ යන්න බෑ කියලා එහෙම දෙන්නම නානව දැන්. හැබැයි හම්බෙන්න තියෙන තාපය 12කට පස්සේ. දෙන්නම හොඳට නාල එහෙම එනවා. මෙවත් මේ. මොකද මේ? මේ අතින් අල්ලන්න ඕනේ කියලා හිතලා. මානෙ මෙලා තියන්නේ මේ ලෝක සත්‍යයේ හැටි මේ. මේ ලෝක සත්‍යයවත් ඔබට වෙච්ච දේ මේ තරුණයුන්ට වෙන්න තියෙන දේ මේ මුංචයුන්ට තවත් ඉස්සරහට වෙන්න තියෙන දේ. බේරුණොත් හොඳයි. නැත්නම් ඉතින් පව් තමයි. ඔන්න දැන් ආවා. එහෙන් එහෙන් බස් එක නැගී උදේ දෙකට. හවස දෙකට දෙන්නම ඇවිල්ලා වැස්සා. කොළඹ. නැගලා දෙන්නම කොළඹ බස් එක. ඉඳගත්තා මේ මුල්ලේ. දැන් ඕනේ කමක් ලොකු වල තිබුණා. ඕනේ කම නිසා ලොකු පීඩාවක් හටගෙන තිබුණා. දෙන්නටම. එංගදෙනි ඒ පීඩාව හටගත්තට පස්සේ ඔන්න ඇල්ලුවා අතේ. හරිනම් එංගදෙනි ඒ අල්ලපු ගමන් මේක පිරුණා දෙන්න බහැල යන්න ඕනද නැද්ද? දෙන්න හැමම බැස්සා බහැල අර නැංග කතරගම බස්සගේ මියා නැංග යාපනේ බස්සගේ. හරි. ඇයි? පිරුණා. නමුත් පළවෙනි පාර අල්ලපු ගමන් පිරුන්නේ නැහැ. හැබැයි පිරුණා වගේ දැන් මොකද මේකට වතුර වක්කල එකපාරට යන්නේ නැහැ නේද එළියට මෙන්න. මම පිරිලා වගේ ගිහිල්ලා එක දැන් වතුර නෑ. ආයි ඕනේ. ඕනේ කම කියන එක නැති වෙන්නේ නෑ. මොකද මේක හැදෙන්නේ වෙනම. මේකෙන් වයර් එකක් තමයි මේකට තියෙන්නේ හේගදනි. මේක වෙනම හැදෙනවා හැමතිස්සෙම. ඒ කියන්නේ මේක මේ පිරිලා මේ ගානට පිරිලා යනවා වගේ දැක්කත් ඕනේ කම නැති වෙනවද? නෑ. ඕනේ කම එන්නේ වෙන ක්‍රමයකට. සර්කිට් එකක් ගැන හිතන්න පරිපථයක් ගැන මේක වෙනම පරිපථයක් මේ ලයිට් එකට නැත්නම් මේ බල්බ් එකට කරන්ට් එක දෙන්නේ මොකද මෙහෙ මෙයා පිරෙනවද නැද්ද කියන එක මත මෙයා රඳාපවතින්නේ නැහැ මෙයා පිරෙනව වගේ තීච්ච වෙලාවටත් ඕනේද නැද්ද ඕනේ මෙයා නැත්තරම නැති වෙලාවටත් ඕනේද නැද්ද ඕනේ මොකද මේ තියෙන ලෝකේ කොටස් දෙක වෙනසනේ මේ තියෙන්නේ බුදුන්ගේ ක්‍රමයට. මේ තියෙන්නේ ලෝකයාගේ. තථාගතයන් වහන්සේ ක්‍රම වේදේ මේක තථාගතයන් වහන්සේට හැරෙන්නේ මේක හොයාගන්න බෑ. මේකෙදි පොල්ල බල්ල ඔක්කොම දන්න එක. උරුමෙට කරන්න හම්බෙච්ච එක. මේක එහෙම නෑ. මේ පැත්ත හරි දරුණුයි. එහෙනම් පළවෙනි පාර ඇල්ලුව පිරුන්නේ ඊට පස්සේ මේ පළවෙනි පාර ඇල්ලුවා කියන්නේ මොකද මේ? පළවෙනි හිත උදා වෙලා වැය වෙලා ගියා. පිරුන්නේ නැහැ. පිරුණා නම් ඩක් ගාලා අත ගන්නවා. මේ ඇල්ලුවා පිරුණා. හරි. පිරුණා. එන ගිහිල්ලා එන්න. ඉව බැස ගියා. පිරුන්නේ නැහැ. ඒක නිසා තව පොඩ්ඩක් අත තියාගෙන හිටියා. දෙවෙනි හිතත් ওই විදිහට උදා වෙලා වැය වෙලා ගියා. පිරුණාද? ඒත් නැහැ. හැබැයි පහ ආවා. මොකද මේ අත් දෙක මෙහෙම තියෙනකොට පහ එන්නේ නැද්ද? මොකද දැනෙන්නේ නැද්ද? දැනෙනවා. ඉතින් ওই පහ උදා වෙලා වැය වෙලා ගියා. එතකොට එහෙනම් මේ දෙවෙනි හිතත් ওই විදිහට උදා වෙලා වැය වෙලා ගියා. ඒත් පිරුන්නේ නැහැ. ওই විදිහට බලන්න පින්වදින හොඳට කල්පනා කරලා ඔබගේ ජීවිත අත්දැකීම් වලටම දාලා බලන්න පින්වදින කොච්චර වෙලාවක් නම් මේ දෙන්න අතින් අල්ලන් හිටියද? පැයක්. බස් එක ගමනාන්තයට යන්නත් දැන් ළඟයි පින්වදින. පැයක් අතින් අල්ලන් හිටියා. ඒත් පිරුන්නේ නැහැ. ඒක නිසා නෙමෙයිද පැයයි ඊළඟ තප්පරෙදි තාමත් අතින් අල්ලන් ඉන්නේ. එහෙනම් බලන්න පින්වදින මේක කොච්චර කරත් తిරෙන්නේ නැහැ. ඕකවත් තේරුම් ගන්න බැරිද මොට්ටේ උන්ට?
මේිට ඉස්සල දවසෙත් ඔය විදිහටම හම්බුණා පැය 3ක් අතින් අල්ලන් හිටියා. පිරුණාද? ඉතින් පිරුණා නම් අද එනවද? යාපනයේ ඉඳලා මුට ඔල්මාදේ. යාපනයේ ඉඳලා මේ ඉන්නේ. ඔබ නම් යාපනයේ ඉඳලා නෙමෙයි ගියේ නේද? හොරණේ ඉඳලා. මතකද බලන්න මේ ඉඳලා ගියේ දුර? නෑ කියන්න බෑනේ කාටවත්. හැමෝටම මොන හරි අත්දැකීම් තියෙන ඔය සම්බන්ධ. බලන්න ගියේ දුර? ඔබ අරන් ගියේ කවුද දෙන්නේ? මේ 1000 අරන් ගියේ. මෙතන 1000 හැදෙව්වා. මෙතන ලොකු 1000ක් මේ තියෙන්නේ. ඒ 1000ට තමයි ඔබ අරගෙන ගියේ. එහෙනම් මහා දුකක් විඳලා තමයි බින්දිනේ ඔබ ඒ ගමන ගියේ. තමයි අම්මල තාත්තලාට බොරු කියලා. එහෙනම් අම්මල තාත්තලා සමහර තාත්තා සල්ලි දුන්නේ නැත්නම් මේ මීමීල තාත්තගේ පොකට්ටුවටත් බහැලා. එහෙම තමයි ඔබ ගමන ගියේ. මේ මහා ඔබට දින 1000 බින්දිනේ ඔබ ඒ දක්වා අරගෙන ආවා. එතෙන්ද නිකන් අරගෙන ඇවිල්ලා දැන් 1000 නිවන්න හදන්නේ. නම් වතුර දානවා කොච්චර කරත් නිවෙන්නේ නැහැ. එහෙනම් අපි හිතේ බලන්න ඔබ දවස් කීයක් නම් ওই විදිහට ගියාද කියලා. හිතක් හිතක් ගානේ උත්සාහ කළේ වාල්දිය පුරව ගන්න සංගතනේ හිතක් හිතක් ගානේ බැරි වුණා. හැබැයි ඔබ අනේක නතර කළේ නැහැ. හේතුව වෙන්නේ ඉතින් මේක නතර කළා මොනවා කරන්නද? කරන්න දෙයක් දන්නේ නැහැ නේද මේ මේක නතර කිරීම උදෙසා කරන්න දේවල් දන්නෙත් නැහැ මේක නතර කළා ඉවර වෙලා මොනවද කරන්න කියලා දන්නෙත් නැහැ මේ මොනවද නතර කළාට පස්සේ ලොකු පීඩාවක් එනවා ඒකට මොකද්ද කරන්න කියලා දන්නෙත් නැහැ ඕනනම් නතර කරගෙන ඉන්න පුළුවන් දැන් එහෙම ඉන්නවනේ දැන් සමාජයේ වැදගත් මිනිස්සු ඉන්නවා මේ සමාජයේ වැදගත් මිනිස්සු දකින්නවා තව ලස්සන ඕ ඒ කඳවසම් ගෑනු මිනිස්සු දකින්නවා මේකට ඒ දැක්කයි කියලා ඒ අය ඒ තමන්ගේ හිතට එන උමනායපාකම ඉෂ්ට කරගන්න දුවන්නේ නැහැ. සමාජ වැදගත් මිනිස්සු. වැදගත් මිනිස්සු කියන්නේ ඒගොල්ලන්ට හැංගීම එන්නේ නැහැ කියන එකද? නෑ හැංගීම එනවා පින්සරි. නමුත් ඒ 1000 එනවා. 1000 ආවට ඉවසගෙන ඉන්නව කොහොම හරි. ඉතින් ඉවසගෙන ඉන්නවා පින්සරි. දැන් ජීවිතේ අපායක ඉන්නේ ඔය. ඉවසගෙන ඉන්නවා. ඉතින් තථාගතයන් වහන්සේ ක්‍රමේ තියෙන ඕක නෙමෙයි. ඒකයි පින්සරි මේකට පර්මනන්ට් සොලියුෂන් එකක් තියෙනවා. ඒකයි ඔබ තේරුම් ගන්න ඕනේ පිංගතට. මේක ආවේ විදිහ හරියට අපි විශ්ලේෂණය කරගත්තාට පස්සේ අපිට පේනවා පිංගතට මේක නැති කරගන්න පුළුවන් කියලා. එහෙනම් මෙන්න මේ කියන 1000 ගිනි කොට පිංගතනේ වෙන ක්‍රමයකට හටගන්න. ඒකට මේ පැත්තෙන් උත්තර හොයලා වැඩක් නැහැ. අපි සෙක්ෂන් වලට නම් කළා මතක. මේ සෙක්ෂන් A සෙක්ෂන් B නම් පිංගතනේ සෙක්ෂන් A වල තියෙන ප්‍රශ්නෙට සෙක්ෂන් B වලින් උත්තර හොයලා වැඩක් නැහැ. මේ පැත්තෙන් උත්තර හිවෝ කියලා කවදාවත් ඒකට උත්තරයක් ලැබෙන්නේ නැහැ. මොකද හේතුව මේක වෙනම සර්කිට් එකක් වෙනවා. මේ පරිපථය වෙනස්. මෙන්න මේ ඕනෙකම කියන එක පින්වතුනි එන්න තමයි ඔය අභිසංකාර කියන කොටස කරන්න හිතෙන්නේ. හිතෙන්නේ කියන්නේ ඒක විතරයි කරන්න තියෙන්නේ. මේ අභිසංකාර කියන කොටස දිගටම කරන්න වෙනවා. ඒ කියන්නේ මේ හිල්ලෙච්ච බාල්දිය දිගටම පුරවන්න වෙනවා. දැන් විවේකයෙන් පස්සේ අපි මේක පොඩ්ඩක් පරිච්ඡසමුප්පාදයට අදාලා බලමු. ඒකේ ඉන්න විදිහ. මේක පුරවන්න වෙනව කොහොම හරි. මේක නිකන් මේකදෙනි මේ ඔබ හිතලා පුරවනවා වගේ එහෙම හිතන්න බෑ මේ ඉන්නේ මේ අභිසංකාරේ තමයි වෙන්නේ. ඔබ හිතලා අභිසංකාර කරනවා. ඈ එහෙනම් හිතලා ගැටෙන්නේ නැතුව ඉන්න බලන්න අද ඔය දෙන්න තේකත් එක්ක. හිලි නැ බින්දුවක්ක. හිතලා ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නะ. එහෙම ඉන්න බෑ මේ. අවිද්‍යාව තෘෂ්ණා තියෙනකොට පින්වදෙන එනකොටම අභිසංකාරය තමයි එන්නේ. ඒකේ අවිද්‍යාව පත්‍ය සංඛාරය එන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කිවි අභිසංකාර අභිසංකාරය තමයි එන්නේ වෙන එකක් නෙමෙයි. ඔය අතින් පහින් කරන ඒවා තමයි සංගදෙන පොඩ්ඩක් තා කල් අරගෙන හිතලා හරේ මේ කරන්නේ. මනසට එන එක පින්වදෙන එහෙමම එනවා. ඔබ කෙනෙක්ව දකින්නකොට ඒ කෙනා ලස්සනයි කියලා හිතෙන්නේ පින්වදෙන ඔබ දිගටම හිතාගෙන ඉන්නවා දැන් මෙයා නම් ලස්සනයි. මොන මෙයා ලස්සනයි කියලාද බලන්නේ එහෙමද? දැක ගමන් ලස්සනයි කියලා එනවා පින්වදෙන. හිතට ලස්සනයි කියලා ඉන්නේ මොකකින්දද? අභිසංකාර නිසා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් අභිසංකාර නිසායි ඒක වෙන්නේ.
මේ අවිද්‍යාව තියෙනකම් අපි සංකාර කරන එක නතර කරන්න බෑ කාටවත්. එතකොට එහෙනම් හොඳට බලන්න සිංහසනේ. මේ වෙනම සර්කිට් එකක මේක එන්නේ. ඇවිදින්න යා ඕනේකම කියන එක පත්තු කරලා තියෙනවා හැමතිස්සෙම. ඒ ඕනේකම කියන එක පත්තු වෙනකොට සිංහසනේ. අවිසංකාරයේක අවශ්‍යතාවය එනවා හැමතිස්සෙම. ඕනේකම හැදිලා තියෙනකොට අවිසංකාරයේක අවශ්‍යතාවය එනවා. ඕනේකම කියන එක නැති කරගත්ත දවසට තමයි අවිසංකාර කිරීම කියන එක නැන්නේ නැත්තේ. නැත්තම් පින්වතුනි ඉබේම වගේ අවිසංකාර කෙරෙනවා. ඒ ඉබේ කෙරෙනවා නෙමෙයි. නමුත් ඉබේම වගේ අවිසංකාර කෙරෙනවා ඉතින්. 1000ක නම් ඉන්නේ. ඉතින් අවිසංකාරකින් තමයි උත්තරේ තියෙන්නේ. හිතේ 1000 තියෙනවා නම් අවිසංකාරකින් තමයි උත්තරේ එන්නේ. මේවා හොඳට ඔබ තේරුම් අරගෙන ඒ වගේම පින්වතුනි මේවා ඔබගේ ජීවිතවලට දාගන්න. ඒක තමයි ලොකුවටම කරන්න තියෙන්නේ. මේ කියන හැම එකක්ම ඔබගේ ජීවිතයට දාගන්න. ජීවිතයට දාලා බැලුවේ නැත්තම් මේකක්වත් ඔබට නිකන් තේරෙන්නේ නැහැ. නිකන් පොඩි දැනුමක් ඉදිරියට තිබිලා මැරිලා යයි.